සමන්තහාචක්කවාලේසූ අත්‍රගච්චන්තුදිේවතා සද්හම්මං මුනිරාජස්ස සුනන්තුසග්ගමොක්කදං දම්ම සවෙනකාලෝ අයං බදන්තා දම්ම සවෙනකාලු අයං බදන්ත දම්ම සවෙනකාලු අයං බදන්ත නමුතස්සෙ භගෙවතු අරෙහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවතු අරෙහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතු අරහතු, සම්මා සම්බුද්ධස්ස සෙියතපිබික්හවේ නිම්භබීජන් වකෝසාත කීබිජංවා තිත්ත කාලාබුබිජංවා අල්ලාය පටවියනිකිිතං. යංචේව පටවිරසං උපාධියති යංච ආපූරසංඋපාධියති සබ්හන්තං තිත්ත කත්හාය කටුකත්හාය අසාතත්හාය සංවත්තන්ති තංකිස්ස හේතු බීජංහිබික වේ පාපකංති ශ්‍රද්ධහාබුද්ධි සම්පන්න වාසනාවන්ත පිංවතුනිි මේ අවස්ථහාවේදී ශ්‍රාවක පිින්වත් ඔබ සියලු දෙනාම බොහොමත්ම ශ්‍රද්ධවිෙන් සූදානංව සිටින්නේ පුරුදු පරිදිම එෆෙම් ධර්ම දක්ෂිණාවෙන් අදට නියමිත ධර්මානුශසනාව ශ්‍රවණය කිරීමට. ධර්ම ශ්‍රවනයට කැමති සුවහසක් ශ්‍රාවක පින්නතුන්ගේ ඒ යහපත් අභිලාශය සපුරාලමින්මවතුන් පින්කම සඳහා අද දවසි දායකත්වය අරගෙන කටයුතු කරනවා මීරිගම අංක එකසිය පනස්නමයෙන්, එකසිය තුනින් සී තුන වලවුවපාර වලව්ුවත්ත පදිංචි, රම්යලතා සමරසිංහ මහත්මිය විසින්. එතුමියගේ පුුණ්‍යවන්ත දායකත්වය ඇතිව අද ඔබට මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට අවස්ථාව උදාවෙලා තියෙනවා. එනිසා කාරණික ශ්‍රාවක පින්න්නතුනිි මේ ලැබිච්ච මාහැගි අවස්ථාව ලබාගත්ත මනුස්ස ජීවිතය නිවැරදිව වටහාගන්නට ලෝකයේ පිළිබඳව යතහවබෝධය ඇති කරගන්නට අවබෝධයෙන් දෙලොව අරථයේ සලසා ගනු පිණිස හිත එකඟ කරගෙන ධර්මශ්‍රවනය කරනමින් බොහොම ආදරයෙන් සිහිපත් කරනවා. අද මේ උතුම් ධර්මානුශස්සනාව සඳහා අපි මාත්‍රෘකා කරගත්තේ අංගුත්තර නිකායේ සමන සඥ්ඥා වර්ගයෙහි එන බීජ සූත්‍රයයි. බිහිජය කිව්වහම අපිට හුරුපුරුදු වචනයක්. නොඒෙක්කාකාරයේ කුසිකාර්මික කටයුතුවලදී අස්වනු නෙලාගනු පිණිස අපි වගාකරන ඒ දහා්‍යය ඇටවර්ග ඒවට අපි කියනවා බිහිජ කියලා. මෙන කාරණය තේමා කරගෙන කාරණය උපමාවට අරගෙන බුදුරජාණන් වහන්සේ අපිට ජීවිතයේ ගැඹුරක් පෙන්වලා දෙනවා. බීජය නිසරුනොත් බීජය අයහපත් වනොත් ඒ ගොවියා අපේක්ෂා කරන පලදාව අස්වන්න නිලාගන්න බෑ. හැමවෙලාවේම සැලකිල්ලෙන් ක්‍රියා කළ යුතුයි බිහිජ තෝරාගැනීමේදී. සරුබිහිජ තියෙනවා නිසරුබීජ තියෙනවා. නිසරුබීජ වගා කරලා විමසල බලන්න නැතුව කිසිම වගවිභාගයකින් තොරව නිසරුබීජ වගා කරලා යමෙක් වෙනස් සාධකයන්ට දෝසාරෝපනය කරනවනම් චෝදනා කරනවන තමන් කොච්චර මහන්සි වුනාාද කොච්චර ප්‍රමාණයක් වැපුරුවාද නමුත් තමටයේ අපික් සිත ආකාරයට අස්වනු නිලාගන්න බැරිවුුණ සූර්යාලෝකයට චෝදනා කරවි හරියට හිරුරස්මිය වැටුනිනේ අවට තියෙන ගස් කොළන් වලට චෝදනාකරාවි මේේ ගස්වල අතුනිසා සූර්යාලෝකය ආවරණය වුණ එමනැත්නං කාලගුණට චෝදනාකරාවී හරියාකාර අවශ්‍ය කරන වැස්සනොලැබුණ මෙ නොඒෙක්කාකාරයේ අවසේෂ කාරණාවන්. එවා වැදගත් නොවනවා නොවී. නමුත්, ප්‍රධානම සාධකය නිසරු බීජය නිසරු බීජයේ වපුරලා එ නිසරු බීජවලින් අපේක්සිත අස්වැන්න නොලැබෙන කොට ගොවියා අරමං කියපු අවශේෂ කාරණාවන්ට චෝදනා කරනවානං අවලාද කරනවාන ඒක කොයිතරං යුක්ති සහගතද විතර නෙමේ ඒ විදිහට චෝදනා කර කර ඉන්නවා මිසක් නිවැරදි දෝසය. එම නැත්නම් තමන්ගේ වරද හරියාකාරව හඳුනා නොගෙන මෙන්න මේ බාහිර සාධක නිසා තමයි මේක මේ විදිහට වැරදුනේ කියලා ඇතිකරගන්න වැරදි සිතුවිල්ල නිසා. ගොවිතැනේ කොයිතරන් නිරත වුනත් අසාර්ථක ගොවියෙක් බවට පත්වෙනවා. එනිසා හැමවෙලාවේම හොඳ සරුසාර බීජ වපුරණ වනං අස්වැන්න තමන්ට යහපත්තිදිහෙට නිලාගන්න පුළුවන්. අපේ ජීවිතයට ගත හැකි මහා ලොකු පනිවිඩයක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ මේ බිහිජ සූත්‍රයේ තුළින් අපිට පහදල දෙන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිච්චා දිිප්ටිකස්ස භික්කවේ පුරිස පුග්ගලස්ස මිච්චා සංකප්පස්ස මිච්චා වාචස්ස මිච්චා කම්මන්තස්ස මිච්චා ආජීවස්ස මිච්චා වායාමස්ස මිච්චා සතිස්ස මිච්චා සමාදිස්ස මිච්චා ඥානිස්ස මිච්චා විමුතිස්්ච යංචේව කායකම්මං යතා දිප්ටිං සමන්තන් සමාදින්නං යංච වචීකම්මං යතා දිට්ටිං සමන්තන් සමාදින්නන් යංච මනෝකම්මං යතාදිට්ටිං සමන්තං සමාදින්නං. යාච කේතනායේවා පත්තනායවා යෝච පනිදි ඒච සංකාරා සබ්්‍යේතයේ දම්මා අනිට්ටහාය අකන්තහාය අමනාපහාය අහිතාය දුක්කාය සංවත්තන්ති තංකිස්සහේතු දිට්ටිහි භික්කවේ පාපිකාති මොකක්්දම කියන්නේ මහනනේ වැරදි දැනීම එමනැත්නම් වැරදි දැකීම ඇති වැරදි කල්පනාව ඇති වැරදි වචන ඇති වැරදි කර්මාන් තඇති වැරදි ජීවිකාව ඇති වැරදි වෑයම ඇති වැරදි සිහි ඇති වැරදි එකඟ බව ඇති වැරදි නුවන ඇති වැරදි මිදීම ඇති පුරුසයා යම් කායකර්මයක් දෘෂ්ටිය අනුව පුරණ ලද්දේ වෙයිද එක අන්නේෙ කය මෙහේවලා යම් කිසිහි ක්‍රියාවක් සම්පූර්ණ කරන ලද්දේ වෙයිද. ඒ ක්‍රියාවෙහි නිරත වන්නේද. යම් වචීකර්මයක් වචනයෙන් කරන ක්‍රියාවක්ඒ වැරදි දෘෂ්ටි අනුව සම්පූර්ණ කන ලද්දේ වෙහිද. එවගේම මනසිංකරන යම් කිසි ක්‍රියාවක් ඒ වැරදි දෘෂ්ට්‍රියනුව පුරණ ලද්දේ වෙයිද යම් කිසි සිතුවිල් ලක්නු ඒ වැරදි දෘෂ්ටි අනුව ඇතිකර ගනීද. ඒවගේම යම් පාර්ථනාවක් සිතෙහි ඇතිකර ගනීද. යම්කිසේ සංස්කාර ලෝකයක් එකන සිතුවිලි ලෝකයක් සිතේ ඇතිකර ගන්නවාද ඒ සියලු දේවල් අයහපත පිණිස එවගේම නොමනා බව පිණිස අහිත පිණිස දුක්පිණිස පවතිනවා තංකිස්ස හේතු එහෙම වෙන්න හේතුවමොකදද මහනෙන දිට්ටිහි බික්කවේ පාපිකා දෘෂ්ටිය ලාමක බැවිනි දැම් මේ කිව්වේ සම්මාදිිත්්ති සම්මා සංකප්ප, සම්මාවාච්චා කියන ආර්්‍යස්ට්‍රාංගික මාර්ගයන අංග ටිකයි. ඒ අංගටික වැරදුනුත් මිච්චා දිත්්තියට වැටුණුත්, මිච්චා සංකප්පයට වැ මිච්චා වාචාවට වැටුණු මිච්චා කම්මන්තයට වැටුණුත් ආජීවයට වැටුණුත් ගේ මිච්චා වායාමයට වැටුණු. මේ වැරදි ග්‍රහණය කර ගැනීම නිසා එ පුද්ජලයාගේ කායික ක්‍ර වැරදිභාවයට පත්වෙනවා වාචසික ක්‍රියාව වැරදි භාවයට පත්වෙනවා එවිතරක් නෙමේ මානසික ක්‍රියාව මනසිං සිතන සිතු විලිතුන් යහ පත් භාවයට වැරදි භාවයට පත්වෙනවා දැන් එහෙනම් මෙක මුල හඳුනාගත්ත හම අපිට හරි පහස්සුයි මොකදද මේ දෝසය කියන එක හඳුනා ගන්න දැක්න දෘෂ්ටිය වැරදුනහම තමන් අනි සියලු දේවල් වරද්ද ගන්නවා කියන එකයි මෙතනද පෙන්නල දෙන්නේ. මිනිසුන් හැටියට අපේ ලෞකික අපේක්ෂාවන් බොහොමයක් තියෙනවා. අපි නිරන්තරයෙන්ම මේ ධර්මානු ශාස්සනා තුළින් උත්සහවත්වෙන්නේ ඔබේ ලෞකික ජීවිතයේ සමුෘධිමත් කරගෙන එ සමුෘධිමත් ලෞකික ජීවිතයේ සැහැල්ලු මනසකින් ගත කරන අතර ආධ්‍යාත්මික දියුණුවත් ඇතිකරගන්න මාවත්ත එලි පෙහෙළි කරලා දෙන්න නිසා ලෞකික ජීවිතය සංවර්ධනය කරගැනීම සඳහා මේ දහම් කරුණු කොයිතරන් දුරට අපිට ඉවහල් වෙනවාද කියන කාරණය මත ඉඳගෙන තමයි අපි මේවා ඔබට පහදල දෙන්නේ දෙැන් අපේ ජීවිතවල අර මුලින් මතක්කරපු ආකාරයට බොහෝ බලාපොරොත්තු පාර්ථනාවන්තියන අපිංවතුනිි. එක සාමාන්‍ය ස්වභභාවයක්නෙ දීගජානු කෝලිය පිරිවැජයා බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා මේ අපි කාගේ ස්වභහාවය කාමබෝගී, ගිහියාගේ ස්වභහාවේ පිරිිබඳව බොහොම නිවැරදිව නොසඟවා නිරවුල්ලො බුදුහාමුදුරුවන්ට මතක් කරනවා. ස්හමීණි භාග්‍යවතුන් වහන්ස අපීතින් කසී සලු හඳන්න සුවඳවිලවුන් ගල්වගෙන ඇඟපත හැඩ වැඩ කරන. සරීරාලංකාරයට ප්‍රිය කරන අමුදරුවන් පෝෂණය කරන රැකීරක්ෂා කරමින් මේ ලෞකික සැපේට ගිජුවෙලා මේ ලෞකික සැපසම්පත් විඳින මිනිස්සු අපේ දෙලොව අභිහුරු දිය පිණිස දහමත් දේශනා කරන්න කියලා බුදුහාමුදුරුවන්ට ආයාචනා කරනවා වෙලාවෙදි මයි බුදුහාමුදුරු ව්‍යග්ගපජ්්‍ය සූත්‍රය දේශනා කළේ. එනිසා මේ අපේ ජීවිතවල ලෞකික වසයෙන් පවතින අපේක්ෂාවන් වලට ඒ සාර්ථකත්වය ඇතිකර ගැනීම සඳහපී විවිධ ක්‍රමෝපහායන් හොයනව එ ක්‍රමෝපායන් ඔස්සේ අභිහිවුරුදිය සාර්ථකත්වය අපේක්ෂාවෙන් විහෙසෙනවා කටයුතු කරනවා. හැබැයි කෙලවර අපි අපේක්ෂිත අභහිවුරුදියඒ සංවර්ධනය නොලැබෙනකොට අපි නොයෙක් නොෙක් සාධක මත ඒවා යම්කිසි ආකාරයකින් හිත සැහැල්ලු කරගන්නවා එ බාහිර කාරණාවන්ට පවරල. එක කියන්නේ තමන්ගේ වරද නොදැක තමන්ගේ අඩුළුහුඩුකම හඳුනා නොගෙන අහවල් හේතුව නිසා තමයි මේක වැරදුනේ. අහවල් කෙනා නිසා තමයි මේක වැරදුනේ. එක්කෝ ග්‍රහපල එක්කෝ පෙර සංසාරයේ කරපු කර්ම පිමතුන වර්තමානය වෙනකොට මේ සමාජයේ අපි කවුරුද්දන්න භෞතික වසයෙන් යම් කඩා වැටීමක් තියෙනවා ආර්ථික වශයෙන් කඩා වැටිලා තියෙනවා උද්ධමනය යම්තරමකට වැඩිවෙලා තියෙනවා වෘර්තවක් තැනින් තැන කසුකුසු වසේනුත් මේ පිළිබඳව මැසිවිලි මිනිසුන්ගේ විවිධ විචාරයන් විස්තර කතාබහ අපිට අහන්න ලැබෙනවා.ඒ කවුරුත් දන්න තත්වයක් මේ සමාජයේ වර්තමානය පවතින තත්තේ. මේ වෙනකොට ඇතැම් අවස්ථාවල ඇතැම් දිනයංහිදී විදුලිය විසන්දිි කිරීම් පැයභාගිකට පැයකට පැයදිහෙකට ඔය වගේ සිද්ධ වෙනවා. මම දැක්කා එක්තරා අවස්ථාවක එත දේශනාවකද සඳහන් කරනවා ස්වාමීින් වහන්සේ නමක් උන්වහන්සේට අවමානයක් කිරීම නෙමේ. උන්වහන්සේ සඳහන් කරන මේ අතීත භවයක ධර්මදේශනාවකට බාධ කරන්න නති ධර්මදේශනාවක් කඩාකප්පල් කරන්න ඇති බනාහන්න සම්බන්ධවෙච්ච පිරිසකට හිංසා පීඩා කරන්න නැති ඒ නිසා තමයි ඔොබ මේ ධර්මස්ශ්‍රවනයට සූදානංවෙච්ච සැනින් විදුලිය විසන්දි වෙලා මේකට බාධ පැමිණේ බනාහන්න සූදානංවෙච්ච ඔබට මේ විදුලිය විසන්දි වෙලා බාධාවක් ඇතිවුණේ, අතීත භවයක බනාහන්න එකතුවෙච්ච පිරිසකට ඔබ විසින් කරනලද හිරිහැර හිංසාවල ප්‍රතිවිපාකයක් වෙන්නඇදී. මේ මට්ටම එකක් නෙමේ බුදු දහම කියන්නේ. පැහැදිලිවම දන්නවා මේ, නිදහසිෙන් පස්සේ අපේ රටේ පාලනයේ ගෙනගිය බොහෝ නායකෝ අධහූර දර්ශීව ඉතාම විනාසකාරී විදිහට මෙ රට පරිපාලනය කරපු වාකාරය. ඒවායේ ප්‍රතිඵල හැටියෙට දැන් යම්යම් දුස්කරතාවයන් අපි විඳිනකොට ඒවා පිර සංසාරයේ කරුමයක් හැටියට දැක්කොත් මොකද වෙන්නේ. මේක ඉතින් සසර කරුමේනෙ. මේවයිති අපි ලබා උපන් හැටි. මෙම වෙනස් කරන්න උත්සහ කරට වෙනස් කරන්න බැයි සංසාරය රැස්කරපු කරුම තමයි මේ පටිසන් දෙන්නේ. කොහොමත් පුද්ගලයා සසර ගමන් කරන්නේ කරුම රැස්කිරීම නිසා. අපි සංස්කාර රැස් කරන්න රැස් කරන්න? මේ සංසාරයේ නොනැස්සී නොමැරී දිගින්දිගට ගමන් කරනවා. එකනේ ජාතිපි දුක්කාකිව්වෙේ. ජාතිය තියෙනතා කල් ඔය විදිරිය විසන්දිවීම නෙමේ. ලෙඩදුක්වලට ගොදුරුවීම ප්‍රිය විප්පයෝග දුක්කය අප්‍රිය සම්පයෝග දුක්කය ජාතිදුක ව්‍යාදිිදුක, මරණ දුක, මේආදී සියලු දේවල්වලට උපත්තිය තියෙන හැම කෙනෙක්ම මුහුණ දෙනවා. උපපත්තිය තින හැම කෙනෙක්ම මුහුණ දෙනවා. දැ ලෝකයේ ඉතාම විධමත්ව මනා කළමනාකාරිත්වයකින් යුතුව දූර දර්ශීව තමන්ගේ සම්පත් නිසියාකාරයෙන් කළමනාකරණය කරගෙන යහපත්ව රටපාලනය කරන නායකවන්නවා. ඒ වගේ රටවල්වල ඇැම්මිට බද්ධදේශනාව නෙම ඒ අය අදහන්නේ. හින්දුආගම වෙන්න පුළුවන්. එමනැත්නම් කතෝලික ධර්මය වෙන්න පුළුවන්. එමනැත්නං ඉස්ලාම් ධර්මය වෙන්න පුළුවන්. පල්ලියට ගිහිල්ලා යාඥා කරනකොට විදුලිය විසන්දිවී මාදී විවිධ වුවදුරු බාධක ඒ අයට පැමිණෙන්න්නේි නෑ. දෙවියන් වහන්සේට යාඥා කරනකොට අනේ බාධාවකින් තොරවයේ යාඥා මෙහේ ස්ෂට සිද්ධ කරන්ත ඒ අයට භෞතික සම්පත් නිසියාකාරයෙන් ලැබිල තියෙන්නේ අර කියන විදියට එනං ගියාත්මක දෙවියන් වහන්සේ යදින මිනිසුන්ට දෙවියන් අදහනයට සහයෝගයේ දක්කපු නිසාද. නිසා මේ විදිහට මම් මේ ඔබට මතක් කරන්නේ කවුරුවත් විවේචනය කිරීමක් නෙමේ. අපි මේ හැමදේම කර්මය ග්‍රහාපලවලට නතුකර ගත්තත් හැබෑ ප්‍රශ්නය හැබෑ ගැටලුව හඳුනාගන්න නැහැ. ඒ හඳුනා නොගන්න තාක්කල් ජීවිතයේ වෙනස් කරගන්න විසඳගන්න ගැටලුවෙන් මුදෝගන්න උනන්දුවෙන් නැහැ. ඒයි මේ කාරණය මෙහෙම පහදල දෙන්නේ. එම නැතුවම කවුරුවක් විවේචනය කරන්න හරි කාගෙ හරි අඩුපාඩුවක් කියන්න නෙමේ. එතෙන්ට වැටනොක ඔය කියන මිත්‍යා දෘෂ්ටියට මේක මේ පෙරකරුමයක් නිසා අපිට විඳින්න සිද්ධ වන එක. යම් කිසි කෙනෙක් කෙලෙස් භරිත ලෝකයේ තුළ ජීවිතය ලබනවානං, ඔය කීනොකී සියලු දුක්වේදනාවන් මේ ජීවිතය තු ල අපිට විඳින්න ලැබෙනවා. අපි ලෙඩ රෝග දැනගෙන හිටියා. හැබැයි මෙහෙම මුහුණු ආවරණය කරගෙන බියෙන් සැකෙන් බොහොම සීමා සහිත විදිහට සමාජසීලී වෙලා එක්තැන් වෙලා මුළුගැන් වෙලා එන තත්වේ රෝගබාධයක්. අපිට උද්ගතවේ කියලා පි හිතුවද. කවුරුවත් අප ේක්ෂා කළාද. ඒවගෙන හිතන්න එනැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජාති පිදුක්කා. ඉපදීම දුකයි. එකනේ ඉපදීම නතර කරන්න බුදු දහම තුළ අපිට අනු බල දෙන්නේ. ඉපදීම දුකයි, මොකක්්ද ඉපදීම දුකයි කියන්නේ. ඉපදිච්ච කෙනාට තමයි උපත්තිය තියෙන නිසා තමයි, මේ කියන දුග්‍ය හැටවලට පුද්චලයක් ගොතුරු වෙන්නේ. එනිසා ඒ ඉපදීම නතර කරපු දවසට ඒ දුක්වේදනාවන්ගේ නිදහස්වීමත් ඔබට ලැබෙනවා. ඉපදීම ඇතිවෙන්නේ කර්මය මත තමයි. උපාධාන වසයෙන් තාස්කාර අල්ලා ගත්තහම ඒවත් එක්ක මේ භවය, නිර්මාණය වෙනවා. නමුත් බෞද්ධ කර්ම සංකල්පයත් එක්ක ගත්තහම අපේ අධූරදර්ශී ක්‍රියාවන් නිසා නොවිමසා නොවිචාරා අග්ඥානව කටයුතු කිරීම නිසා ඇතිවෙන වැරදි අඩුළුහුඩු කම් අපි ග්‍රහපලවලට කර්මයට පවරලා කටයුතු කළොත් කොතනින් දෙක විස දෙන්නේ. කවුදේක විසඳගන්න යොමනුවන්නේ එක පැත්තකින් හොඳයි අනිත් අයත් එක ගැටෙන්න දවේශ සහගත සිතුවිලී ඇති නොවී උපේක්ෂාවෙන් විඳදරාගන්න පුළුවන් මේක ඉතින් මොකක් කරි පෙර සංසාරය කරුමයක් වෙන්න ඇති ඒකත් හේ මම ඉවසගෙන ඉන්න ඕකට මම කුපිත වෙලා දඟලලා පලක් නැහැනේද කියලා. මං ඔබට කියන්නේ ඒ වගේ කඩාවැටීම් තුලදී ගැටලු මතුවෙන කොට ඔබ මේ කුපිත වෙන්න කළහකාරීව හැසිරෙන්න්න කියන එක නෙමේ. මේ තත්තය විසඳා ගැත්ත හැකි මාවතක් ඔබට තියෙනවා. ඔබ බුද්ධිමත්ත සංසුන්ව, මාවත එලි පිහෙලි කරගන්න කටයුතු කරනවා මිසක් අ වැරදි දෘෂ්ටිය තුළ එල්බගෙන සිටීම තුළින් ඔබ එතෙන්ට යොමුවීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ වැරද සිද්ධ වෙන්නේ කොහොමද එක තමයි මේ බිහිජ සූත්‍රයේ තුළ කියන්නේ වපුරණ බිහිජය නිසරුණම් ඒ කෙනා ලබන අස්වන්නත් නිසරුවෙනවා. මිත්්‍යයා දෘෂ්ටික්ක පුච්චලයා මිත්‍යයා සංකල්ප ඇති කර ගන්න. දැන් අර ධර්මදේශනාව සිද්ධවෙන්න සූදානං වෙනකොට ඒක පෙර කරුමයක් හැටියට දැක්කහම එක නිසා ඇතිවෙන ආකල්ප මිත්‍යා සංකල්ප වෙනවා. මේක කරුම් මේ නිසාවෙච්ච දෙයක් මේ වට අපි උත්සහ කරාට අපිට මේ දේවල් වෙනස් කරන්න බෑ. එක හරියට නිකං දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි මේ සියල්ල සිදුවීමට හේතුව ඒ දෙවියන් වහන්සේගේ කැමැත් අපිට වෙනස් කරන්න බැහැ සියල්ල සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ අභිමතේ පරිදි. ඒ වගේම තමයි මේ වැරදි ග්‍රහණය තුළ සියල්ල සිද්ධ වෙන්නේ පෙර කර්මේ මත්ත ඒ නිසා මොනවාකරත් අපිට මේවා ඉවසාගෙන විඳදරාගෙන ඉන්න සිද්ධ වෙනවා. ම යලියලිත් ඔබට ආරාධනා කරනවා එහෙමනං මනා පරිපාලනයක් ඇති ලොකේ දියුණු රටවල්වල එ දවුණු වෙලා තියෙන්නේ ඇයි. අපි පිරිහිලා තියෙන්නේ ඇයි පැහැදිිවොම හේතු සාධක තියෙනවා. එම ේතුසාදක තියෙද්දීඒ වරද වරද හැටියට නොදැක එක කරුමේ හටියට දැක්කොත් මේ වරදිින් මිදන්න උත්සහවත් වෙනවද. අපි බෞද්ධයන් හැටියට දේවවාදී ආගම් මිත්‍ය මත හැටියටයි සලකන්නේ. අගමකට අගහුරෝ කරන අනෙමි. බුදුරජාණන් වහන්සේ බාහිර බලවේගේකොට පුද්ජලයකුට පුද්ජලයාගේ ශක්තිය ස්වාධීනත්වය පවරල නෑනේ. බුද්දේශනාව තුළ අත්තනාව කතම්පාපං අත්තනා සංකිලිස්සති. අත්තනා අකතම්පාපං, අත්තනාව විසුද්ජති. සුද්ධි අසුද්ධි පච්චත්තං ඥාඥ්‍යමං්ඥෝ විසෝදයි. තමන්, අෞකලොත් තමන් කිලිි වෙනවා. වෙන කෙනෙක් නෙමේ කිලිටි වෙන්නේ. තමන් පිංකලොත් තමන් පිරිසිදු වෙනවා. පි අප පිරිසිදු භාවයට මේ ලෝකේ වෙන කිසිම බලවේගේක බලපෑමත් නෑ දෙවියෙකු ගේහෝ බ්‍රක්්මයකු ගේෙහෝ. බුදුරජාණන් වහන්සේ නමක ගෙහෝ රහතන් වහන්සේ නමක ගහෝ එහෙම බලපෑමක් නෑ. සුද්ධි අසුද්ධි පච්චත් අ්ඥා්‍යම්්‍යෝ විසෝදයේ. ප අපිරිසිදු භාවයට වෙන කවුරුවත් වගකීයුතුන තමන්ගේ පිරිසිදු භාව අපිරි සිදු භාවයට වග කිය යුත්තේ තමාමයි. මොනතරන් ස්වාදීන මන තරන් පුද්ජල ස්වාධීනත්වයට ගරුකරපු අහුරු කර පුදහ මධ්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනෙ. සෙසු ආගම්මල ඒ සරුව බලධාරී දෙවියන් වහන්සේ යටතට පුද්ගලයා නතු කරලා තියෙනවානේ. මොනවා කළත් දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙනස් කරන්න බැහැ. සියල්ල සිද්ධවෙනි දෙවියන් වහන්සේගේ අභිමතය පරිදි. නැවත නැවත මතක් කරන මේ. අගමකට අවමන් කරන්න ගරහන්න විවේචනය කරන්න නෙමේ මේ දෙකාතර තියෙන වෙනසයි මේසා කච්ඡා කරන්නේ. එහෙම නිසා අපි කියනවා ඒවා වැරදියා කල්ප කියලා. ඉතින් එහෙවු තැන්වල පල්ලිවල කෝවිල්වල බොහොම අපූරුවට ලස්සනට ඒ දේවමහෙයන් ූජාවිධීෙන් සිද්ධ වෙනවා විදුලියෙන්වත් වෙන කිසිමදයකින්වත් බාධාවක් නෑ. එනං ධර්මදේශනාවට බාධාපමිණෙන්න්නේ පෙරසංසාරයේ ධර්මස්ශ්‍රවනය කරන්න සූදානංවෙච්ච පිරිස කරගත්ත අකුසල කර්මයක් නං. අර දේව මෙහයට සහභාගිවෙච් අයට ඊට අවශ්‍ය කරන වටපිටාව සුව පහසුව නිර්මාණය වෙන්නේ ඒ අය ගියබ ආත්මවල දෙවියන් යදිනායට සහයෝගේ ලබාදීපු නිසාද. එසා ඒ වැරදි මතවාදයට වැටු නහමමකද වෙන්නේ. ආකල්පත් වැරදි වෙනවා. ආකල්ප වැරදිවුනහම ඒ ආකල්පනේද කතා කරන්නේ වචන බවට පත්වෙන්නේ. වචනත් වැරදි භාාවයට පත් වෙනවා. ඒ කතාබහ කරලා ඒ වැරදි මතවාදේ ඉඳගන්න වැරදි අදහස් වල ඉඳගෙන ක්‍රියාකරනකොට එ කටයුතුත් වැරදි වෙනවා. ඊළඟට ජීවිතයේ තමන්ගේ පැවැත්මත් වැරදි භහාවයට පත් වෙනවා. ඒ වැරදි නිවැරදි කරගන්න උත්සහ කරන වැෑයමත් වරදිනවා. ඒවගේම තමන්ගේ මතකය සමාධිය මේවත් වරදිනවා. ඥානයත් ඒ විදිහටම මිත්‍යාවෙන්ම පිරිලා එක මිත්‍යවෙෙන්ම ගොඩ නැකිච් එකක් බවට පත්වෙනවා. එවගේ එවැනි වැරදි මාවතකට අවතීර්ණවෙච්ච පුද්ජලයා ඒ ආකාරයේ මතවාදයක් පිළි අරගෙන, ජීවිතයේ සමුෘර්තිය හොයන පුද්චලයා කවධාකවත් තමන් ලබනඒ අපේක්ෂා කරන ලබන්ට බලාපොරොත්තු වෙන පාර්ථනාාවන් සපුරාගන්න සමත්වෙන්නේෙ නෑ වැරදි විදිහටම වැරදිම්ම සම්පූර්ණ භහාවයට පත්වෙනවා. ආදරණීය පින්වතුන්නේ. මේක සුළුපටු කාරණයක් නෙමේ ජීවිතයෙහෙ නිවැරදි දැක්මක් ඇතිකර ගැනීමම තමයි ලෞකිකවත් ආධ්‍යාත්මිකවත් දියුණු ඇති කරන ප්‍රබලම සාධකය. දැම් මේ සම්මාධිත්ති සම්මාසංකප්ප සම්මාවාචා ආදී වසයෙන් තියෙන, ආර්්‍යස්ථාංගික මාර්ගය පූරණය කරන්න ඕන එකයන්නේ සම්පූර්ණ කරන්න ඕන කුමක් සඳහාද සෝවාන් සකුරුද්දාගාමී අනාගාමි අරහත් කියන මාර්ග පලා අවබෝධ කර ගැනීම සඳහා. බොහෝ අයට අවශ්‍ය කරන්නේ සෝවාන්සකුරු දහගාමී අනාගාමී අරහක් කියන මාර්ගඵලා ඔබෝධයට වඩා මේ තියෙන දුක්වේදනාවන් දුරුකරගෙන මානසික සුවය ධර්මානුකූල සැනසිරිදායක ජීවිතය උදාකර ගැනීමටයි. එහෙම අපේක්‍ෂා කරණය කල්පනා කරනු අපෝ. සම්මාධිත්්්‍යි සම්මා සංකප්ප ඔයාදී තියනුය ආර්්‍යෂ්ඨාංගික මාර්ගය ඕකතියෙන නිවන්දකිනයටනේ. මේ මිලමුදල් ටිකක් හොයාගන්න ගේෙ අද්දොරක් හදාගන්න ලස්සන ජීවිතයක් භෞතිකව පොහොසත්වෙච්ච ජීවිතයක් ගොඩනගාගන්න හිතන අපිට දැම්ම යිඉතින් සම්මාධිට්්‍යාදී තියනුයේ ආර්්‍යෂ්ඨාංගික මාර්ගය ගමන් කරන්න බැහැ ඒකෙන් අපිට පලක් නැහැ. ැ විට බ හෙම තන වෙන්න පුළුවන් ොද මේක මේ නිවන්දක් ඉන්නම තියෙන මාවතක් හැටියට ඔබ හඳුනාගෙන තියෙන නිසා. දැන් ඔබේ ජීවිතයේ ප්‍රශ්න තියෙනවා. කරදර තියෙනවා. මානසික ඔබ වෙහෙසවන පීඩාවට පත්කරන බොහෝ දේවල් තියෙනවා. කල්පනා කළ බලන්න ඇයි ඒවා ජීවිතයට ඇවිල්ල තියෙන්නේ කියලා. ඔබේ වච්චනය දුරුවලයි නං. ඔබේ වචනය වැරදී නං ඒ වැරදි ප්‍රකාසන නිසා වචචන හසුරුවන ආකාරය වැරදි නිසා ඒ සනිවේදනය කරගන්න උදවිය. ඔබේ පනිවිඩය ඔබ කියනදේ සනිිවේදනය කරගන්න ශ්‍රවණය කරලා දැනකයා ගන්න උදවිය වැරදි වචනයකට ප්‍රතිචාර දක්වන්නේ වැරදි විදිහට නොවෙහිද. එනම් නිවන් දකින්න නෙමෙ දැන් කැත්ත කුණුහරප අසබ්‍ය වචන කතා කරන කෙනෙකුට සමාජයේ ගරහනුවනනි පිළිකුල් කරනුවනේ. නොහැදිච්ච මිනිහෙක් සිම සංවරකමක් නෑ කතා බහේ පේෙන් නැද්ද කතා කරන හැටි ඔහොම කියලා කවුරුව තනේ හරි ශෝක හරි එඩිතරව කතා කරනවා අහගෙනඉන්න ආසයි කනට මී පැනිිවක් කරනො එහෙම කියන්න නෑ නේද කවුරුවන්. පෝ අහගෙන ඉන්න අපපිරියි මහා කැත විදිහට කතා කරන මිනිහේ. එහෙම නේද වචනය වැරදුනහම මිනිස්සු ඔබට ප්‍රතිචාර දක්වන්නේ. එහෙනම් අනයන්ගේ ගෞරවේ ප්‍රසංසාව කීර්තිය ලබන්න ඔබ උනම්දු වෙනවා. දැ මුහුණු පොත්ත ගිහිල්ල බලන්නකෝ පේස්බුක් එක. බොහෝ අය යම්යම් දේවල් පල කරලා එකට වචනයක්න කමන්ස් කියලා ප්‍රතිචාර කොච්චර ප්‍රතිචාර ලැබිලතියෙනව ද මොනවද ලැබිලතියන්නේ. හොයිගේ වද ැිලතියෙන්නේ. දැ ඒක එහම රැල්ලක් හැදිල තියෙනවාන. සමහරවෙලාවට ටිකක් ඉහලගනයේ ආපන සාලාවකට ගිහිල්ල රාත්‍රී භෝජනය ගන්න හැටි ජංගම දුරකතනය අර සෙල්පි ගහනවා කියලා කියන ඒවිදිහට චායාරූ පරගෙන අද ටිකක් වෙනසකටත්තෙක්ක කෑමට එළියට ගියා ඒකත් මුහුණු පොතේ දානවා එහෙම නැත්නම් තවත්මොකක් හරි දෙයක් මුණු පොතේ පල කරලා එකට කොච්චර ප්‍රතිචාර ලැබිල තියනවාද කියලා අපේක්ෂාවගන්නවා. ඒක ගැන උනම්දු වෙනවා මේකමං වරදක් කියනවාන මේ එක වරදක් තමයි නමුත් අවශ්‍ය කෙනෙක් තමන්ගේ මනෝභාවයක් අනුවහෙම කරගත්ට ගැටලුවක් නැහැ එතන මිදනයකයි අපි හොයන්න ඕන. මට අවශ්‍ය වෙන්නේ මේ සෙවීම තුළ අර කියන කමන්ස් කියලා ප්‍රතිචාර වසයෙන් ලැබෙන දේවල් පිළිබඳව සොයාබැලීම තුළ මොකදද හැඟෙන්න්නේ අන්‍යන්ගේ ඒ ගෞරවය ඇගීම ප්‍රසංසාව ලබන්න තියෙන පුද්ජල මාන සිකත්වය.ඒ කොයිකවුරු තුළත් තියන පුංචි දරුවගෙත්තිෙනවා.ම බණ කියන මා තුලක් තියෙනවා. මිනිස්සු හැම කෙනෙක්ම ඇගීමට කැමති. ඒ පුහුදුන් ස්වභාවය. හැබැයිති ඒ ඇගයින්න. අපි අ ඉතාම ලාමකතත්වයට පහත්තත්වයට වැටිලා අපේක්ෂ කරනවා නං. එකත් පෞුරුෂය දුරුවලතාවයක්. එනිසා මේ ඇගීමට ඇගයිීම ලබන්න අන්‍යන්ගේ ප්‍රසංසාව ලබන්න ආදරයේ ගෞරවය ලබන්න කැමති කෙනා වැරදිවච්චන ප්‍රකාශකළොත් අසභ්‍ය වචන ප්‍රකාශ කළොත් එයාට සමාජෙන් ඒ වගේ ඇගයීමක් ගෞරවයක් ලැබීද එහෙම වෙන්නනෑ ඒවගේම වැරදිවිදිහට ජීවත්තුනොත් මිච්චාජීව මේ විදිහට හැම එකක්ම කල්පනා කළ බැලුහම් මේ ආර්්‍යස්්ඨාගික මාර්ගයතියන අංග අට ඔබ නිසියාකාරව ක්‍රියාත්මක කරනවා නං ඔබේ බොහෝ පරමාර්ථ ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඒ ඔබට අවශ්‍ය කරන ඇගීම වගේම ඔබට අවශ්‍ය කරන සාර්ථකත්තේ හරියාකාරව තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ප්‍රශ්නවලින් නිදහස් ජීවිතයක් බවට පත් කරගන්න. මේ කායික වාචසික මානසික ක්‍රියාකාරකම් නිවැරදි කරගන්න තියෙන ක්‍රමවිදීන් අටක් උපායන් අටක් හැටියට මේක හඳුනාගෙන, ලෞකික අභිහිුරුදය වෙනුවෙන් යමෙක් භාවිතාවට ගන්නවානං නියත වසයෙන්ම සාර්ථක වෙනවා. ඒ සාර්ථකත්වේම නිවම්මගේ දොරටු විවරකිරීමත් සිද්ධ වෙනවා. එසක් බීජය වපුරන බිහිජය සරුසාර බීජයක් වෙන්න ඕන. නිසරු බීජ වැරදි බීජ වැපුරුවෝතුන් අස්සන්නත්න් වරදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක සිද්ධ වෙන ආකාරය සයතාපි භික්කවේ නිබ්බබීජහන්, වකෝසාතකී බීජන්වා තිත්ත කාලාබු බීජන්වා, අල්ලාය පටවියා නික්කිිත්තහං යංචේව පටවිරසං උපාධියති, යංච ආපෝරසං උපාදියති, සබ්භන්තන් තිත්තකත්තහාය කටුකත්හාය අසාතත්ථහාය සංවත්තන්ති. කද්දමේ කියන්නේ මහනනී වැරදි දැනීම් ඇති වැරදි කල්පනා ඇති වැරදි වචන ඇති වැරදි කර්මාන්ත ඇති වැරදි ජීවිකාව ඇති වැරදි වෑයම් ඇති වැරදි සිහිිය ඇති වැරදි එකඟ බව ඇති වැරදි නුවන ඇති වැරදි මිදීම ඇති පුරෘෂයා විසින් යම් කාය කර්මයක් දෘෂ්ටියට අනුව තමන්ගේ දෘෂ්ටියට අනුව සම්පූර්ණ කන ලද්දේ වෙයිද. එ සමාදං වන්නේ වෙයිද. එකන්නේ එයම ජීවිතයේ එකම න්‍යාය කාරණය බවට පත්කරගන්නවා කියන එකයි. යම් වාක්කර්මයක් දෘෂ්ටි අනුව ර්ණය කරන ලද්දේ වෙයිද ඒම සමාදංවන ලද්දේ වෙයිද ඒ වගේම යම් චේතනාවක් යම් පාර්ථනාවක් යම් සිත පිහිටුවේමක්ු යම් සංස්කාරයක් වේද ඒ සියලු ධර්මයෝ අයහපත පිණස්ස වගේ තමන්ගේ නොමනාප බව පිණස අහිත පිණිස දුක්පිණිස පවතිනවාට හේතුව අර දෘෂ්ටියලාමක බැවින් එනිසයි. එහෙම පහදා දීල බුදුරජාණන් වහන්සේ දෙශනා කරනවා මහනන යම්සේ කොහොඹ බීජයක්කෝ වැටකුළු බීජයක්හෝ. බීජයක්හෝ තෙත් පෘතුවියෙහි බාලන ලද්දේ යම් බඳු පෘතුවිරසයක් ඇද ගනීද. එකයන්නේ කොහොබැට වැටොළු හිත්ත ලබු ඇටයක් වගේ දෙයක්? මේ තෙත සහිත පොලොවේ රෝපනය කලාට පස්සේ හිටෙව්වට පස්සේ, ෘවී රසය ඇදගන්නවා ඒවගේම දියර රසය ඇදගන්නවා ඒ සියල්ල හිිත්ත බව පිණිස කුළුරස පිනිසා අයහපත් බව පිණිස පවතිනවා එට හේතුව තමයි බීජය ලාමක නිසා ඒ වගේම මහනනී මිද්‍යා දුෘෂ්ටික පුරුස පුච්චලයා විසින්. මිත්‍යා කල්පනා සහිත වැරදි වචන වැරදි කර්මාන්ත වැරදි ජීවිකාව වැරදි වෑයම වැරදි සිහිය වැරදි එකඟ බව වැරදි නුවන එ වගේම වැරදි මිදීම ඇති පුච්චලයාගේ වාක් මනක් චේතනා කියන කායික වාචසික මානසික පාර්ථනා සිතුවිලි වැරදීමට පත්වනවා කියල බුදුරජාණන් වහන්සේ මෙ භේජසූත්‍රයේ තුළින් පෙන්වා දෙනවා. එනිසා පුද්ජලයාගේ දවුණුවට ප්‍රධාන වසේෙන්ම පුද්ගලයාගේ පරිහානියට ප්‍රධහන වසයෙන්ම බලපාන සාධකයේ තමයි තමන් මේ ජීවිතයේ ගන්න තීන්දු තීර්ණ නිවැරදි දෘෂ්ටියක පිහිටලා ගැනීම බීජය නිසරුනං වැරදි බීජයක් නං රෝපණය කරන්නේ. ඒ වැරදි බීජයෙන් නිසරු අස්සන්නක් ලැබෙනෝ වගේම වැරදි දෘෂ්ටියෙන් ජීවිකාව කරගෙන යන කෙනාගේ සෙසු ක්‍රියාකාරකම් සියල්ලම වැරදි භාවට පත්වෙනවා. ඒ ග්‍රහදෝසයක් නොවෙයි එක කර්ුමදෝසයක් නොවෙයි එක දයිවයනෙවෙයි එක්ක පාපය නොවේ තමන් නිවැරදිදේ හඳුනා නොගැනීම. එනිසා නිවරදි දෘෂ්ටියක් ඇතිකරගෙන මේ ලබපු ජීවිතය සරුසාර අස්වන්නත් නිලාගන්න පුළුවන් ජීවිතයක් බවට පත්කරගන්න හැම දෙනාම අදිිටන්කරගන්න කියලා සිහිපත් කරමින්. අද ධර්මානු ශස්සනාව අවසංකරනවා. අද නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිණාව සඳහා දාහයකත්තේ අරගෙන කටයුතු කරනවා මුලින් මතක් කරපු ආකාරයටම මීරිගම අංක එකසිය පනස්ට නමයෙන් එකසිය තුනෙෙන් සී තුන වලව්ව පාර වලව්වත්ත ලිපිනේහි පදිංචි රම්යලතා සමරසිංහ මහත්මිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙනවා දේශකයාණන් වහන්සේ ඇතුළු ලක්වාස මහා සංගරත්නයට සාසනික සේවාවන් කිරීමට ආසිරුවාද පාර්තනා කිරීම. එවගේම සනුල්්‍යයා පස්මිනී මිනිපිරියගේ සිව්වස් ජම්මදිනයට ආසිරුවාද කිරීමට. මියගිය ස්වාමිපුරුෂයා ලක්ස්මන් උනවර්ධන මහත්මාට පින් පැමිණවීමට මියගිය ඒ.ඊ ලීලාවතී මෑණියන්ට ඩැනී සමරසිංහ පියාණන්ට මාලදනියගේ ඇඩ්වින් මාමන්ඩියට පින් පැමිණෙවීමට රෝගාතුරුව පසුවන එස්සේ ලීලාවතී නැන්දනියට නිරෝගිසුව පාර්ථනා කිරීමට පවුේ සියලූම සහෝදර සහෝදරියන් දූදරුවන් දියනියන් තිදෙන බෑනනුවන් තිදෙන ඇතුළු සියලු දෙනාට ආසිරවාද පැතිීමට පවුලේ සියලූම මියගිය සහෝදර සහෝදරියන් ඇතුළු සියලු දෙනාට පින් පැමනවීමට එවගේම නෙත්තෙෆෙම් කාර්මණ්ඩලේට ආසිරවාද පාර්ථනා කිරීමට මේ කියන්න සත්පුරුෂ පුුණ්‍යවන්ත අරමුණු ඉදිරිපක් කරගෙන මේ ධර්මදානයට දායකත්තේ සපයමින් කටයුතු කරලා පින්පුරාගන්නට යෙදනා. අපි හැම දෙනාම ධර්මශ්‍රවනයෙන් ඒකරාසී කරගත්ත මේ උතුන් කුසලානි සංසයේ ආනුභාාවයෙන්. දායකත්තේ දරන පිින්වතුන් අපේක්ෂා කරන. ඒ අයගේ සුජීවත්ව වෙසෙන පවුල දූපුතුන් නෑහිතවතුන් ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගේීසුයේ සෙතසාන්තිය සැලසේවා. ධර්මස්ශ්‍රවනය කරපු ඔබ හැම දෙනාටමත් තුනුරුවන්ගේ අනන්ත ගුණබල ශක්තියෙන් නිදුක් නිරෝගේී සොය සෙතසාන්තිය උදාවේවා. දායකත්තේ දරන පිංවතුන් නම්වසයෙන් සඳහංකළ පවුල්වලට සම්බන්ධ. මිය පරලෝගිය සියලු ඥාතීන් මෙ පින් අනුමෝදං වේවා සසර ගමන සුව පත්කරගනීවා. ධර්මස්්‍රවනය කරපු ඔබනමින් මිය ගිය හැම දෙනාමත් පින් අනුමෝදං වේවා ඒ අයත්න් භවගමන සුව පත්කරගනීවා. දෙවියෝත් පින් අනුමෝදං වේවා දිවයිසුරු දියුණු කරගනීවා ඔබ ආරක්‍ෂා කරත්වා. කෙලවර අපි හැම දෙනාටම ජාති ජරා මරණ කියන දුක්වලින් එතරව නිවන්දකින්නම මේ පින්කම හේතුවාසනාවීවා කියලපාර්ථනා කරගෙන අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ටහාහා්චබුම්මට්ටහා දේවානාගහමහිදිික්කා පඥංතං අනුමෝදිත්වා. ചിරරක්ഹන්තුසාසනങ ආකාසට්ටഹചබുම්මට්ටහා ദിවානගමහිതදිിക്ക പഞන්තങ අනුമෝതിതවා ചിරങරක්ഹන්තු දේසන ആഹසට්ටഹചබുംමට് frequencies දවනගා මහිදිිකා punyaන්ang anනුදිිtwa ciරරක්කන්තුුතුවන් සදධhati ඉදංමිපු menyeකම්ම ආසවක්හයාවහංහෝතු සබබදුtu තහා පමුන් චතුූ හැම දෙනාටම තුනුරුවන්ගේ සරණයි